සුබ දවසක් හැමෝටම. අදත් මං ඔයාලට වැදගත් පාඩමක් ගේනවා. ඔයාලට මම හැමදාමත් ගේන්නේ ජීවිතයට වැදගත් පාඩම්. ඔයාලට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි කිරිපිටි ප්‍රශ්නය. කිරිපිටි නැතුව ජීවත් වෙන්න අමාරුයි වගේ ඔයාලා හිටියේ. කිරිපිටි පොලිමේ හිටියේ පහුගිය කාලේ. මං ඒකට ඉස්සෙල්ලා වීඩියෝ එකක් ඉදිරිපත් කළා තිබ්බා. ඒකෙදි මං කිව්වා කොහොමද කිරිපිටි නැතුව ඒ වෙනුවට මොනවද බොන්නේ කියලා. මම කියනවා විනාඩි 10කින් ඉක්මනට රසවත් ගුණවත් කොළ කැඳ පානයක් හදාගන්න විදිය අද විග්‍රහ කරනවා ඔයාලට. එහෙනම් අපි බලමු මේ කොළ කැඳ ටික හදාගන්නේ කොහොමද කියලා. අපි හුරු වෙලා තියෙන්නේ කිරි බොන්න ඇත්තටම කම්මැලිකම නිසා. මගේ ඉස්සෙල්ලා වීඩියෝ එක ඔයාලා බලන්න. කම්මැලිකම නිසා. මොකද අපිට උදේට නැගිටින්න අමාරුයි. නැගිට ගමන් අර පිටි හැඳ ටික දාලා දිය කරලා බොන්න වැඩි වෙලා යන්නේ නැහනේ. ඒකට නිසා තමයි අපි කිරි බොන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒකෙන් අප කම්පැනිකාරයෝ අපෙන් ප්‍රයෝජනය ගන්නවා. අන්තිමට අපි ලෙඩ්ඩු වෙනවා. මම කියලා දෙන්නම් කිරි පිටි නැතුව කොහොමද ඒ වෙනුවට අපි වෙනත් දෙයක් පාවිච්චි කරන්න කියලා. කොළ කැඳ හදන්න කට්ටියට අපහසුවක් තියෙනවා. මොකද්ද අපහසුව? කොළ හොයන්න ඕනි, කොටන්න ඕනි, හාල් කොටන්න ඕනි, ඒවා තැම්බෙන්න වෙලා යනවා, හැඳි ගන්න ඕනි, පොල් ගන්න ඕනි. බැලුවම ගොඩක් වගේ. මම කියලා දෙන ඔයාලට සරලව විනාඩි 10කින් හදාගන්න ක්‍රමය. ඕන්න අහගන්න දැන් මං කියන අවශ්‍ය ද්‍රව්‍ය. ඔන්න අපි දැන් අවශ්‍ය කොළ ටිකක් එදිනෙදා යනකොට අපි හොයාගත්තා. මේ මිශ්‍ර කොළ ටිකක්. මෙතන තියෙනවා හාතවාරිය කොළ, කරපිංච කොළ, අම්මේ නිකන් ඇදෙන ගන්න, මොනර කුඩුම්බිය කොළ, පොල්පලා කොළ. ඔන්න කොළ ටික. අපි මොකද කරන්නේ? මේ ගොඩාක් ඕනේ. මේ කොළ ටික බ්ලෙන්ඩරේ දාලා හැන්දෑවට මිරිකල තියාගන්න ඕනි. ඊළඟට මේකට අපි තව ජාතියක් එකතු කරනවා. මේ හාල්, හාල් මිටක්, හාල් මිටකුත් දියේ දාලා තියාගන්නවා. මේ තියෙන්නේ මුං ඇට. මුං ඇට, මුං ඇට පැල කරගන්න ඕනි. මුං ඇට පැල කරගන්න ටිකක් වේලාසන මේ දියේ දාන්න ඕනි. ඇයි මුං ඇට පැල කරන්නේ? මුං ඇට පැල කරනකොට මේකේ අධික විටමින් ප්‍රෝටීන හැදිලා තියෙන්නේ. මොකද පැලවීමට අවශ්‍ය නිසා. ඔයාලා දන්නවා අපේ අම්මෙක් උනත් බබෙක් හම්බ වෙන කාලේට මාස 3-4ක් ගියාම හොඳට ලස්සන වෙලා හැම එනවා. මොකද ඒ ශරීරය වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේ මුං ඇටත් අලුතෙන් මුං ඇට යක් පැලවෙන්නනේ හදන්නේ. එතකොට මේකේ ප්‍රෝටීන් විටමින් වර්ග වැඩි. එතකොට මෙන්න මේ වර්ග දෙකත් පොඟන්න දාලා තියෙන්නේ මේ. මේ දෙක බ්ලෙන්ඩරේට දාලා හොඳට පොඩි කරගන්නවා. ඔන්න එතකොට මේ දෙක පොඩි කරගන්නවා. කොළ කැඳ ටික, කොළ ටිකත් පොඩි කරලා මිරික ගන්නවා. පොල් කිරි ටිකකුත් මිරික ගන්නවා. අපි ඒ ටික ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා හැන්දෑවට. උදේට මොකද කරන්නේ? අපි හට්ටියට දාලා උණු කරලා අර පොල් කිරි ටික දාලා බොන්න ගන්නවා හකුරු කෑල්ලකුත් සමග. විනාඩි 10 යන්නේ. මේක තැම්බෙන්න ගියොත් එහෙම වරු ගාණක් යනවා ඔයාට. එතකොට තමයි ඔයා එපා වෙන්නේ. ඒක තමයි මේ සිස්ටම් එක අල්ලගන්න කියන්නේ. විනාඩි 10 මේකට යන්නේ. ඔයාලත් මේක හදලා බොන්න. අපි මේ හාල් ටික දාගන්නවා මෙහෙම බ්ලෙන්ඩරේට. අර මුගන්න දාපු හාල් ටික. මේ මුංගල ටිකත් දාගන්නවා. දාගෙන මේ ටික අපි හොඳට බ්ලෙන්ඩර් කරනවා. අපි රතු ලුණු ගෙඩි කීපයකුයි සුදු ලුණු බික් කීපයකුත් දාගන්නවා බ්ලෙන්ඩරේටම. අර අපේ මුං ඇට ටිකයි හාල් ටිකයි බ්ලෙන්ඩර් කළාට පස්සේ මේ අපි ගත්ත සාන්ද්‍රණය. ඊට පස්සේ මේ පලා ටිකත් මේ ඒ බ්ලෙන්ඩරේටම දාලා හොඳට ෂේක් කරනවා. මේකට වතුර පොඩ්ඩකුත් දාගන්න ඕනේ අපිට. එතකොට හොඳට බ්ලෙන්ඩර් වෙනවා. දැන් පලා ටික හොඳට බ්ලෙන්ඩර් වෙලා තියෙන්නේ. දැන් අපේ පොල් ටිකත් ඒකටම දාලා බ්ලෙන්ඩර් කරනවා එකසැරේම. දැන් ඔක්කොම බ්ලෙන්ඩර් වෙලා තියෙන්නේ. පොල් ටිකයි ඒ අපේ පලා ටිකයි. දැන් ඔක්කොම ටික අයින් කරලා මිරිකල ගන්නවා අපි.
ඒ කොළ ජූස් එකත් අර මොංගට හාල් අඹරපු කොටසටම අපි එකතු කරගත්තා. දැන් අපි මේක ලිපේ තියෙනවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයත් අපි කැඳ එකට එකතු කරගන්නවා. හරි, දැන් අපි කැඳ එක හදලා ඉවරයි. අපි මේ වීදුරුවකට දාගත්ත මේ තියෙන රසවත් කැඳ වීදුරුව බොන්න. කිරිපිටි පෝලිං වල ඉන්න ඕනේ, ගොන් කිරි බොන්න ඕනේ, අනුන්ගේ කිරි කියලා කෘත්‍රිම කිරි බොන්න ඕනේ, මොලේ පාවිච්චි කරන්න. ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඉදිරියේදී තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන ඔයාලා බලන්න.